The Parrot YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ so such කියන words අපි පාවිච්චි කරන්නේ කොහොමද කියලා. මේක පොඩි grammar rule එකක්. ඔයාලා ව්‍යාකරණ ඉගෙන ගන්නකොට tenses වලට අමතරව මෙන්න මේ වගේ පුංචි පුංචි දේවල් ඉගෙන ගන්න ඕනේ. එතකොට අපිට පුළුවන් ඉක්මනටම grammar හරියටම ඉගෙන ගන්න. ඉතින් මේ so such කියන වචන දෙකෙන්ම කියවෙන්නේ එකම තේරුමක්. Very, really वगे तेरुमाक तमाई में देखें मा देन्ने हैबै में वाचन देका अपी वाक्य वले पाविच करन विदी हा संपूर्ने मा वेनास अन्न एकाय अपी इगन गान्न होने में वाचन देखें मा करान्ने वाक्य का नतांगे वाचन एका अर्थय थवत वैडी करला पेन्नने एका हरे अपी दैं यामू वैडी कतान तुव मुकाद्द में वाचन देके मेन्न में कियन वेनस कियला बलान्न මුලින්ම අපි ගමු මේ so කියන word එක. so කියන word එක අපි පාවිච්චි කරන්නේ adjective එකක් හෝ adverb එකකට කලින්. adjective එකක් කියන්නේ මොකද්ද? නාම විශේෂණ පදයක්. adverb එකක් කියන්නේ මොකද්ද? ක්‍රියා විශේෂණ පදයක්. එතකොට නාම විශේෂණ පදයකට හෝ ක්‍රියා විශේෂණ පදයකට පෙර තමයි අපි මේ so කියන word එක පාවිච්චි කරන්නේ. උදාහරණයක් So stupid, very stupid කියන්නේ කා? Stupid කියන්නේ මෝඩයි කියන එක. ගොඩක් මෝඩයි, හරි මෝඩයි කියන එක තමයි so stupid කියලා කියන්නේ. ඒතර මෝඩයි කියන වචනේ තව ටිකක් වැඩි කරලා පෙන්නනවා මේ so stupid කියලා කිව්වම. So quick, ඉතා වේගවත්. So quick. So nice, ඉතා හොඳයි. So nice. So quickly මේ quickly කියන්නේ adverb එකක් ක්‍රියා විශේෂණ පදයක් ඉංග්‍රීසි භාෂාවේ adverbs නැත්නම් ක්‍රියා විශේෂණ පද අපි අඳුරගන්න ලේසි විදිහක් තියෙනවා අගට ly එකතු වෙලා නම් ඒක adverb එකක් දැන් මේ quickly කියන word එක ගත්තම මේකේ අගට ly add වෙලා තියෙනවා එහෙනම් මේක adverb එකක් so quickly කියන්නේ ඉතා වේගයෙන් I didn't enjoy the book. Mama e pota rasavinde naha. The story was so stupid. E kathawa hari pissu kathawak, moda kathawak. Ekena aya ekata interest na. Ensa aya aya pota kiyawane eken eken rasayak winde naha kiyalai kiyanne. Ilagada api balamu me such kiyana word eka kohomada pawichchi karanne kiyala. Such කියන word එක පාවිච්චි කරන්න නම් අනිවාර්යයෙන්ම noun එකක් තියෙන්න ඕන. noun එකකට ඉදිරියෙන් තමයි අපි නිතරම such කියන word එක පාවිච්චි කරන්නේ. noun එකයි such කියන word එකයි අතර adjective එකක් තියෙන පුළුවන්. හැබැයි noun එකක් නැතුව අපිට නිකන් adjective එකක් හෝ adverb එකකට කලින් such කියන word එක පාවිච්චි කරන්න බෑ. ඒ නිසා මතක තියාගන්න ඕනේ ඔයාලා සච් කියන වර්ඩ් එක ඔයා පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම ඒ ළඟ noun එකක් තියෙන්නම ඕනේ බලන්නකෝ such a story story කියන්නේ කතාව ඒතර කතාව කියන්නේ noun එකක් නේ නාම පදයක් එහෙනම් ඊට කලින් අපි දානවා such such a story such people such a stupid story such nice people ඔයාට පේනවා මෙතන adjective එකකට පස්සේ i noun එකක් තියෙනවා නිතරම මේ මම දීපු උදාහරණ හතරෙම noun එකක් තියෙනවා දැන් මුල් උදාහරණ දෙකේ such a story such people එතන noun එක විතරයි තියෙන්නේ හැබැයි such a stupid story such nice people එතෙන්දී adjective එකක් ඇවිල්ලා තියෙනවා මැදට ඔයාට පේනවා ඒ කොහොම වුණත් noun එකක් තියෙන්නම ඕනේ such කියන word එක අපිට පාවිච්චි කරන්න නම් I didn't enjoy the book it was such a stupid story ඒක හරි මෝඩ කතාවක් such කියලා කියන්නේ මේ very කියන meaning එකම තමයි දෙන්නේ ඒක හරි මෝඩ කතාවක් ඒ නිසා මට ඒ පොත රස විඳින්න බැරි වුණා තේරෙන්න නැති වට. එහෙනම් ඔන්න ඕක තමයි ওই දෙකේ මේන්ම වෙනස. දැන් අපි ඒක තව ටිකක් හොඳට තේරුම් ගමු. So this so and such make the meaning of an adjective or adverb stronger. So such කියන words දෙකෙන් කරන්නේ මොකද්ද? මේ adjective එකක හෝ adverb එකක තේරුම තවත්
අර්ථවත් කරන එක තවත් ශක්තිමත් කරන එක strong කරන එක It's so warm ගොඩක් රස්නේ අයියෝ අද රස්නේ කියනවට වඩා අද ගොඩක් රස්නේ කිව්වහම ඒකේ meaning එක තවත් වැඩි වෙනවා really warm කියන එක We had such a good time ඒ කියන්නේ it was really a good time ඒක ඉතාම හොඳ I like Tom and Anne. They are so nice. Mama, Tom tai and tai harima kamathi yala harima hondai. Okama mata kiyanna puluwa such kiyana word ekak dala. Kohomada kiyanne? I like Tom and Anne. They are such nice people. අපි so කියන word එක දානවා නම් අපි දාන්නේ adjective එක විතරයි they are so nice අපිට ඒ sentence එකම such පාවිච්චි කරලා ලියන්න ඕන නම් අපි කොහොමද කරන්නේ adjective එක මැදි අපි නිතරම noun එකක් පාවිච්චි කරන්න ඕනේ ඒ නිසා අපි පාවිච්චි කරනවා they are such nice people people මිනිස්සු කියන එක තමයි නාම පදය noun එක ඒක ඉස්සරහට අපිට such දාන්න පුළුවන් මං හිතනවා මෙතනින් ඔයාලට හොඳටම තේරෙනවා මේ දෙක පාවිච්චි කරනකොට අපි මොකක්ද අනුගමනය කරන්න ඕන ක්‍රියාපිලිවෙල කියලා. දැන් ඔයාගේ ওই බේසික් ඔයා ඔය ගණිපු දැනුමත් එක්ක අපි යමු ඊළඟ ස්ටෙප් එකට. දැන් ඔයා මේ so කියන වර්ඩ් එකත් පාවිච්චි කරලා යම්කිසි දෙයක් කියනවා. ඒකට ඊටාම රිලේටඩ් දෙයක් ඔයාට ඒත් එක්කම කියන්න අවශ්‍ය නම් ඔයාට ඒ දෙක එකට එකතු කරලා කම්බයින් කරලා කියන්න පුළුවන්. That කියන word එක පාවිච්චි කරලා මෙන්න මේ විදිහට The book was so good that I couldn't put it down. මට පොත කියවන එක නවත්ත ගන්න බැරි වෙච්ච හේතුව තියෙනවා මේ that කියන word එකට ඉස්සරහයි. The book was so good. පොත ගොඩක් හොඳ නිසා මට ඒක කියවන එක නවත්ත ගන්න බැරි වුණා. එතකොට ඔයා කරපු යම්කිසි ක්‍රියාවක් සහ ඒ ක්‍රියාවට හේතුව ඒ දෙකම කම්බයින් කළා එකට කියන්න පුළුවන් මෙන්න මේ that කියන පදේ භාවිතා කළා ඒ sentences දෙක එකට කම්බයින් කරන්න පුළුවන් ඔයාට. එතකොට මුලින්ම කියන්නේ හේතුව ඊට පස්සේ ඔයා කියනවා ඔයා කරපු ක්‍රියාව. The book was so good that I couldn't put it down. පොත ගොඩාක් හොඳ නිසා මට ඒක කියවන එක නවත්ත ගන්න බැරි වුණා. I was so tired that I fell asleep in the armchair. මට කොච්චර මහන්සිද කියනවනම් මට පුටු සැටියෙම නිඳ ගියා. ඔයාලට තේරෙනවා මේ දෙක කනෙක්ට් වෙච්ච විදිහ. ඒ විදිහටම අපිට පුළුවන් මේ such කියන word එකත් that එක පාවිච්චි කරන්න මෙන්න මේ විදිහට. It was such a good book that I couldn't put it down. බලන්න මං කලින් කිව්වේ the book was so good කියලා. So පාවිච්චි කරොත් මං එහෙම කිව්වා. මෙතන මම such පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම මට අවශ්‍යයි නාම පදයක්. අන්න ඒ නිසා මම ඒක කියනවා. It was such a good book. Book පොත කියන එක තමයි නාම පදය වෙන්නේ. That I couldn't put it down. It was such lovely weather that we spent the whole day on the beach. ඒ දවසේ කොච්චර ලස්සන කාලගුණයක් තිබ්බද කියනවනම් අපි මුළු දවසම බීච් එකේ ගත කළේ. එතකොට මේ so such කියන words දෙක meaning එක අපි නිකන් කිව්වොත් like this කියන phrase එකට ඊටාම ළඟින් යනවා. දැන් උදාහරණයක් ගත්තොත් I didn't realize it was so old. It was so old. මට තේරුම් නෑ ඒක එච්චර පරණයි කියලා. කියන්නේ as old as it is. නේද? අර ඒ තරම් පරණයි කියලා. මෙන්න මේ තරම් පරණයි කියලා මට හිතුන්න නෑ. The house was so untidy. I have never seen such a mess. නිවස ඉතාම අපිලිවලයි මං කවදාවත් දැකලා නැහැ මේ වගේ ඒ අවුල් ජාලයක් mess එකක් a mess like this මං හිතන්නේ ඔයාලට තේරෙනවා මේ වගේ කියලා අපිට අඟවන්න අපිට so such කියන words පාවිච්චි කරන්න පුළුවන් I don't usually get up so early මං සාමාන්‍යයෙන් ඉතාම උදෙන් අවදි වෙන්නේ නැහැ There is no such word in this book මේ පොතේ එහෙම වචනයක් නැහැ.
no such word. ඊළඟට අර ගොඩක් දුරයි වගේ තේරුමක් දෙන්න අපිට පුළුවන් so long කියන phrase එක පාවිච්චි කරන්න. Such පාවිච්චි කරනවා නම් අපිට long කියන word එක adjective එක විතරක් තිබිලා මදි. අපිට ඊට පස්සේ අවශ්‍යයි noun එකක් අනිවාර්යයෙන්. ඔයා දන්නවා දැන් such කියන word එක නිතරම යන්නේ noun එකක් එක්ක. එහෙනම් අපි පාවිච්චි කරන්නේ such a long time. So long නැත්නම් such a long time. උදාහරණයක් I haven't seen her for so long. මම එයාව ගොඩ කාලෙකින් දැක්කේ නැහැ. I haven't seen her for so long. ඔකමට කියන්න පුළුවන් such පාවිච්චි කරලා I haven't seen her for such a long time. මම එයාව ගොඩක් කාලෙකින් දැක්කේ නැහැ. So long නැත්නම් such a long time. ওই විදිහටම පුළුවන් so far නැත්නම් such a long way දුර ගැන කියනකොට I didn't know it was so far. මං හිතන් හිටියේ නෑ ඒක එච්චර දුරයි කියලා. I didn't know. මං දැනන් හිටියේ නෑ ඒක එච්චර දුරයි කියලා. It was so far. ඕක මට කියන්න පුළුවන්. I didn't know it was such a long way. මං දැනන් හිටියේ නෑ ඒක එච්චර දුර ගමනක් කියලා. It was such a long way. ඊළඟට අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ so such කියන words එක much, many, few, little මෙන්න මේ වගේ වචන. එතකොට so එක අපිට පාවිච්චි කරන්න පුළුවන් කෙලින්ම so much, so many, so little, so few මේ වගේ. හැබැයි අපි such පාවිච්චි කරනකොට අපිට පුළුවන් a meaning එකම දෙන්න මෙන්න මේ විදිහට. Such a lot of කියලා. දැන් ඔයාලට උදාහරණකින් මම ඒක කියන්නම්. Why did you buy so much food? ඇයි ඔයා මේ තරම් ආහාර මිල දී ගත්තේ? Why did you buy so much food? ඕක මට කියන්න පුළුවන්. Why did you buy such a lot of food? Why did you buy such a lot of food? ඇයි ඔයා මේ තරම් ආහාර මිල දී ගත්තේ? එහෙනම් ඔන්න ওই දේවල් ටික තමයි ඔයා බේසිකලි දැනගන්න ඕන so සහ such කියන words පාවිච්චි කරනකොට. එහෙනම් මම ඔයාලට හැමදාම කියනවා වගේ මේ so such lesson එක තේරුණා නම් පහලින් මෙන්න මේ so සහ such කියන words පාවිච්චි කරලා sentences දෙක ගානේ comment කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට කැමති නම් like කරලා ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න. මගේ channel එක තාම subscribe කරලා නැත්නම් මගේ channel එකත් subscribe කරන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් තවත් වීඩියෝ එකකින් ඉක්මනට මෙන්නම්. Thank you.